පළමු කුණ්ඩලි විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ හරි ලස්සනයි දිව්‍ය මල් දරාගෙන ඉන්නවා ලස්සන දිවසලු දරාගෙන ඉන්නවා බොහොම හැඩට කෙස් රැවුල් කපලා තියෙනවා කන්වලත් ලස්සන ආභරණ පැලඳගෙන අත්වලත් ලස්සන ආභරණ පැලඳගෙන යසස් ඇතිව ඉන්න ඔබ ඔය දිව්‍ය විමානයේ ඉන්නකොට සඳක් වගේ බබලනවා දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා ඔය විමානයේ ඉන්න දිව්‍ය අප්සරාවන් සූසැට කලාවෙන් හොඳට පුහුණු වෙලා ඉන්නේ ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා ගයනවා සතුටු වෙනවා මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ මං මනුස්ස ලෝකේ මනුස්සෙක් වෙලා හිටියා මං දැක්කා සිල්වත් ශ්‍රමණයන් වහන්සේලා උන්වහන්සේලා විජ්ජාචරණ සම්පන්නයි යසසින් යුක්තයි බහුශ්‍රතයි තණ්හාව ක්ෂය කරලායි ඉන්නේ ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා